හයි, කොහොමද යාළුවනේ? ඉතින් හැමෝම හොඳින් නේද? ඔන්න මම අදත් ආවා ඔයාලට තවත් ලස්සන වෙන්න පුළුවන් අලුත් දෙයක් අරගෙන. මම හිතුවාද නිවසේදී ස්ක්‍රබ් එකක් කරගන්න ආකාරය ඔයාට කියන්න. ඉතින් මේ ස්ක්‍රබ් එක සඳහා මම යොදාගන්නේ සීනි සහ දෙහි. ඇත්තටම අපට අමතර වියදමකින් තොරව මේක නිවසේ තියෙන ද්‍රව්‍යයන් වලින් කරගන්න පුළුවන් හොඳම ස්ක්‍රබ් එකක්. සීනි ස්වල්පයක් අරගෙන ඒකට දෙහි බින්දු 4-5ක් වගේ වෙන්න දාලා ටිකක් මික්ස් කරලා මූණ හොඳින් ස්ක්‍රබ් කරගන්න පුළුවන් අපිට. බලමු අපි ඒක කරන්නේ කොහොමද කියලා. ඒ වගේම කියන්න ඕනි ස්ක්‍රබ් එකේ මූලික පියවර 3යි. එනම් ක්ලෙන්ස් කිරීම, ස්ක්‍රබ් කිරීම, ටෝන කිරීම. අපි ඕනිම සත්කාරය මූණට කරන්න කලින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මූණ පිරිසිදු කර ගැනීම. එනම් ක්ලෙන්ස් කර ගැනීම. අපිට ෆේස් වොෂ් එකක් පාවිච්චි කරලා මූණ පිරිසිදු කරගන්න පුළුවන්. නමුත් ෆේස් වොෂ් එකකින් වෙන්නේ සම මතුපිට පිරිසිදු වීමක් විතරයි. සම ගැඹුරටම රෝම කූප විවෘත වෙලා පිරිසිදු වීමක් වෙන්නේ නැහැ. ඒක නිසායි අපි ක්ලෙන්සර් කරන්නේ. ක්ලෙන්සර් එකෙන් සම ගැඹුරටම රෝම කූප විවෘත වෙලා හොඳින් පිරිසිදු වෙනවා. ඉතින් සත්කාරයක් කර ගැනීමට පෙර සම පිරිසුදු කරගන්න ඕනි හොඳම ක්‍රමය තමයි ක්ලෙන්සර් කිරීම. අපි ක්ලීන් අප් එකක් කරද්දි, ඒ වගේම ෆේෂල් එකක් කරද්දි, ඒ වගේම ස්ක්‍රබ් එකක් කරද්දි මේ ක්‍රියාවන් තුනටම කලින් අපි කළ යුත්තේ මූණ ක්ලෙන්සර් කර ගැනීම. එක මතක තියාගන්න ඔයාලට වැදගත් වේවි. ඔයාලා දන්නවා දෙහි කියන්නේ අපේ සමේ පැහැය රැක ගන්න අපිට අවශ්‍යම සී විටමින් බහුලයි දෙහිව. ඉතින් දෙහි කියන්නේ ස්වභාවික බ්ලීචින් එක. අද ගොඩක් අය කඩේ තියෙන බ්ලීචින් අඩංගු ක්‍රීම් අරගෙන ගාලා මූණු ඩැමේජ් කරගෙන සෞතු කරගන්නවට වඩා මේ ස්වභාවික බ්ලීචින් එක මගින් අපේ මැරුණු සම ඉවත් කරගෙන සම පැහැපත් කරගෙන ලස්සන වෙන එක ගොඩක් වටිනවා. ඔන්න මම දැන් මගේ මුහුණ හොඳින් ක්ලෙන්සර් කරගෙන ආවේ. මම ක්ලෙන්සර් කරන ආකාරය මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ නැහැ. මොකද මම නිවසේදී ක්ලීන් අප් එකක් කරන ආකාරය කියලා වීඩියෝ එකක් කරා. ඒකේ තියෙනවා හරියටම ක්ලෙන්සර් කරගන්න ආකාරය. ඉතින් ඔයාලා ඒක පොඩ්ඩක් බලලා ක්ලෙන්සර් කරන ආකාරය බලන්න. මම දැන් මෙතනදී ස්ක්‍රබ් එක කරන ආකාරය පෙන්වන්න. ඉතින් මෙහෙම ක්ලෙන්සර් කරලා තෙත මුහුණේ මම දැන් මගේ ස්ක්‍රබ් එක ආලේප කරගන්නයි ලෑස්ති වෙන්නේ. මම අරගෙන තියෙනවා භාජනයකට සීනි ස්වල්පයක්. මම මේකෙන් ටිකක් මගේ අතට ගන්නවා. අරගෙන මේ තියෙන්නේ දෙහි. මම මේකෙන් දෙහි බින්දු ස්වල්පයක් දාගන්නවා මෙහෙම. ඊට පස්සේ මේ ආකාරයට මූණේ ආලේප කරනවා. මම ඔයාලට කියන්නේ 5 පොයින්ට් ආකාරයට මූණේ මොන හරි ආලේප කරගන්න කියලා. ඒක අපිට පහසුයි. එතකොට මූණ පුරාම හරිම පහසුවෙන් ඉක්මනින් ඕනිම දෙයක් ආලේප කරගන්න පුළුවන්. මෙන්න මේ ඇඟිලි තුනෙන් තමයි අපි ආලේප කරගන්නේ මූණට ස්ක්‍රබ් එක. ඔහොම ආලේප කරගෙන ඊට පස්සේ මෙහෙම ඇඟිලි දෙකක් මූණට තියලා මෙන්න මෙහෙම රවුම් ආකාරයට හොඳට මූණ ස්ක්‍රබ් කරගන්න. නහය දෙපස, කටවටේට, නිකට මෙන්න මේ ස්ථානවල තමයි මැරුණු සම වැඩිපුරම හිටින්නේ. ඒක නිසා ඒ ස්ථාන හොඳින් ස්ක්‍රබ් කරගන්න ඕනේ.
විනාඩි 3ක් 4ක් වගේ ස්ක්‍රබ් කරගන්න. අනික මට කියන්න බැරි වුණා, ඔයාලා සීනි ගන්නකොට පවුඩර් වගේම සීනි එක ගන්නත් එපා. නමුත් ගොඩක් කැටලොගු සීනි එක ගන්නත් එපා. සාමාන්‍ය සයිස් ඇට තියෙන සීනි එක ගන්න. ඒ වගේම තව කියන්න ඕනි, දැන් අපි ඔහොම ස්ක්‍රබ් කරගෙන යනකොට දෙහි සීනි මිශ්‍ර වුණාම එනවා මේ ටික වෙලාවකින් එනවා ඇලෙන ගතිය. ඒ ඇලෙන ගතිය ආවට පස්සේ මොහොන ස්ක්‍රබ් කරන්න එපා. ඒ ඇලෙන ගතිය එනකන් විතරයි අපි මේ ස්ක්‍රබ් එකෙන් මොහොන ස්ක්‍රබ් කරන්න ඕන. මොකද ඇලෙන ගතියට ආවට පස්සේ මොහොනේ සම ඇදෙන්න පුළුවන්. ලොකුවට සීනි ගන්න එපා කියලා කිව්වේ සම සීරෙන්න බලනවා. ගොඩක් ලොකුවට සීනි ගත්තාම ඒක නිසා මම කිව්වේ සාමාන්‍ය මධ්‍යස්ථ සයිස් සීනියට ගන්න. දැන් මගේ හරි ස්ක්‍රබ් එකේ ඇලෙන ස්වභාවය ඇවිල්ලා තියෙන්නේ. මේ ඇලෙනවා. ඒ ඇලෙන ස්වභාවය ආවට පස්සේ ස්ක්‍රබ් කරන්න යන්න එපා. දැන් මම වෙට්ටි ස්පොන්ජ් එකක් ආධාරයෙන් මගේ මේ ස්ක්‍රබ් එක ඉවත් කරගන්නවා. ඔයාලට පුළුවන් ලිප්ස් දෙකත් ඒකම ස්ක්‍රබ් කරගන්න. නමුත් මම ස්ක්‍රබ් කරේ නැහැ. මොකද මගේ මම නිතරම ස්ක්‍රබ් කරන නිසා මගේ මැරුණු සම නැහැ ලිප්ස් වල. ඒක නිසා දැන් ඔයාලට කරන්න ඔයාලා කරද්දි මැරුණු සම තියේ වගේ ඔයාට තේරෙනවා නම් ඔයා ලිප්ස් උත් මේ ස්ක්‍රබ් එකෙන් ස්ක්‍රබ් කරගන්න ප්‍රශ්නයක් නැහැ. ඇස වටේ ස්ක්‍රබ් කරන්නෙත් නැහැ අපි. ඒක ඇසට හොඳ නැහැ. අපි ක්ලෙන්සර් කරද්දි ඇස වටේ ක්ලෙන්සර් කරනවා. දැන් මම ස්ක්‍රබ් එක ඉවත් කරගත්ත මූණේ. මම අද ඔයාලට කියන්නේ නිවසේ තියෙන ද්‍රව්‍යයන් වලින් ස්ක්‍රබ් එකක් කරගන්න ආකාරයෙන්. ඉතින් අපි ස්ක්‍රබ් කළා, මේ ස්ක්‍රබ් එක ඉවත් කරගත්තයින් පස්සේ මූණ ටෝන කරගන්න ඕනේ. මම අද ටෝන කරගන්නත් යොදාගන්නේ අයිස් වතුර, කූල් වතුර. ඇත්තටම කූල් වතුර කියන්නේත් හොඳ ටෝන එකක්. කොටන් පෑඩ් එකක් ආධාරයෙන් මම දැන් මූණ හොඳින් ටෝන කරගන්නවා. ස්ක්‍රබ් එක කරලා අවසන් වුණායින් පස්සේ අපි මූණ ටෝන කරගන්නවා. ඊට පස්සේ අපි මූණේ මොයිස්චරයිසර්, ලෝෂන් එකක් හෝ ක්‍රීම් එකක් ආලේප කරගන්න ඕනි. ඒක ඔයාලා දන්නවනේ. අනික මම කියන්න ඕනි, අපි සතියට දවසක්වත් අපේ මූණ ස්ක්‍රබ් කරගත යුතුයි. මොකද අවුරුදු 18න් පස්සේ අපේ සමේ මැරුණු සම ඔටෝමැටිකලි ඉවත් වෙන්නේ නැහැ. අවුරුදු 18ට කලින් නම් අපේ සමේ තියෙන මැරුණු සම ඔටෝමැටිකලි ඉවත් වෙනවා. නමුත් අවුරුදු 18න් පස්සේ කියන්නේ අපේ සම බලන්නේ වයසට යන්න. ඉතින් ඔටෝමැටිකලි ඉවත් වෙන්නේ නැහැ මැරුණු සම. අපි සතියට එක වතාවක් හෝ අනිවාර්යයෙන්ම මුහුණ ස්ක්‍රබ් කරගත යුතුයි. නැත්නම් බ්ලැක් හෙඩ්ස් එනවා, වයිට් හෙඩ්ස් එනවා. ඒ වගේම ඔයාලා දැකලා ඇති ගොඩක් අයගේ මේ මූණ දෙපැත්තේ කළු පැල්ලම් තියෙනවා ලොකු. ඒවට කියන්නේ පිග්මන්ටේෂන් කියලා. පිග්මන්ටේෂන් එනවා. ඒ හැමදේම නැති කරගන්න අපි අපේ මූණ හොඳින් ස්ක්‍රබ් කරගන්න ඕනි. ඉතින් ඔයාලට අද මම ගෙනාවේ හරිම පහසු නිවසේදී කරගන්න පුළුවන් ස්ක්‍රබ් එකක්. ඉතින් ඔයාලත් කරලා බලන්න. ඇත්තටම රිසල්ට් මටත් කමෙන්ට් එකකින් කියන්න. මම හිතනවා මම අද ඔයාලට ගොඩක් වැදගත් දෙයක් ගෙනාවා කියලා. ඇත්තටම මේක හරිම පහසු, ඒ වගේම ලේසියෙන් කරගන්න පුළුවන් ස්ක්‍රබ් එකක්. ඉතින් ඔයාලත් කරලා බලන්න. ඒ වගේම කරලා රිසල්ට් මට කමෙන්ට් එකකින් කියන්න. මම කැමති ඒ රිසල්ට් දැනගන්න. ඒ වගේම ඔයාලා බලන මේ මගේ වීඩියෝස් යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න. අහපොඹ දවසක මම ඔයාට තවත් වැදගත් ලස්සන දෙයක් අරගෙන එන්නම්.